සුබ දවසක් ඔයාලට. ඔන්න මං අද ගෙනල්ලා තියෙන ගොඩක් ලස්සට ඒ වගේ ලස්සනට හදාගන්න පුළුවන් තල් ටොෆි රෙසිපි එක. ඉතින් මේ තල් ටොෆි හදාගන්න ගොඩක් දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම වැඩි කාලයක් යන්නේ නැහැ. හරිම ඉක්මනින් හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ තල් ටොෆි එක ගොඩක් රසයි. එහෙනම් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. මුලින්ම මම මේ විදිහට pan එකක් ලිපේ තියාගෙන ඒකට තෙත කැකුළු හාල් පිටි මේසැණි 3ක් දාගන්නවා. ඉතින් ඔයාලට තෙත කැකුළු හාල් පිටි වෙනුවට කඩේ පැකට් කරලා ගන්න තියෙන කැකුළු හාල් පිටි උනත් ගන්න පුළුවන්. මම දැන් මේ පිටි ටික ගොඩක් අඩු ගින්දරේ තියාගෙන බැඳ ගන්නවා. ඉතින් විනාඩි 5ක් විතර බැඳුනහම හොඳටම ඇති. ඒ වගේම තමයි මේ පිටි ටික අපි දුමුණ පාට වෙනකම් බැඳගන්නේ නැහැ. පිටි ටික හොඳින් බැඳුනට පස්සේ හොඳ සුවඳක් එනවා. ඒ වගේම අපි කවලම් ගන්න හැන්දට හොඳ සැහැල්ලු බවක් දැනෙනවා. අන්න ඒ වෙලාවට පුළුවන් අපිට මේ පිටි ටික වෙන භාජනයකට අයින් කරගන්න. මම දැන් භාජනයකට මේ විදිහට පිටි ටික දාගෙන මේ ටික පැත්තකින් තියාගන්නවා. ඊළඟට මම පිටි බැඳගත්ත pan එකටම තල එකතු කරගන්නවා මෙෂරින් කප් භාගයක්. තල ටිකක් අඩු ගින්දරේ බැඳ ගන්න ඕන. ගොඩක් දුර පාට වෙනකම් බැඳ ගන්න එපා. රන්වන් පාට වෙනකම් විතරක් බැඳ ගන්න. තල ටික මේ විදිහට රන්වන් පාටට බැඳුනට පස්සේ මම මේ ටිකක් වෙන භාජනයකට දාගන්නවා. මම මෙතන ටිකක් ලොකු තාච්චයක් ලිපේ තියාගෙන තියෙනවා. එකට සීනි එකතු කරගන්නවා මෙෂරින් කප් එකක්. වතුර එකතු කරගන්නවා මෙෂරින් කප් භාගයක්. ඊටවට මෙෂරින් කප් නැත්තම් අනු කෝපයක් පාවිච්චි කරන්න පුළුවන් මේ ටික මෙෂර් කරගන්න. දැන් අපි සීනි ටික දිය වෙනකම් මේ විදිහට හැඳි ගන්න ඕන. ගින්දර අඩුවෙන් තියාගන්න, වැඩි කරන්නත් එපා, ගොඩාක් අඩු කරගන්නත් එපා. මධ්‍යම ප්‍රමාණයට ගින්දර තියාගන්න. සීනි ටික හොඳින් දිය වෙලා මේ විදිහට උතුරන්න පටන් ගත්තට පස්සේ මම මේකට එකතු කරගන්නවා ලුණු තේ හැඳි කාලා. ඒත් එක්කම එකතු කරගන්නවා වැනිලා තේ හැඳක් විතර. ඉතින් ඔයාට පුළුවන් වැනිලා වෙනුවට ඉන්සාලට 3-4ක් එකතු කරගන්න හොඳින් තලලා කුඩු කරලා. දැන් මේ ටික මේ විදිහට හොඳින් කවලම් කරගන්නවා. ඉතින් මම හිතුවා අද හදාගන්න තල ටොෆි එක ලස්සන පාටකට හදාගන්න. ඒක නිසා මම රෝස පාට ෆුඩ් කලර් වලින් බිඳු කීපයක් එකතු කරගත්තා. ඉතින් ඔයාලට පුළුවන් කැමති පාටක් මේ වෙලාවේ එකතු කරගන්න. පැණි එක මේ විදිහට හොඳින් උතුරලා ඇලෙන පදමාවට පස්සේ මම මේකට එකතු කරගන්නවා පොල් මෙෂරින් කප් භාගයක්. මම මෙතන අරගෙන තියෙන්නේ ඩෙසිකේටඩ් කොකොනට්. සාමාන්‍යයෙන් ඔයාට ගාගත්ත පොල් එකතු කරගන්නත් පුළුවන්. ඒ වගේම මේ පැණි එක නූල ඇදෙන පදම වෙනකන් උණු කරගන්න එපා. ඊට කලින් මේ දේවල් එකතු කරගන්න ඕන. පැණි එකත් එක්ක පොල් ටික හොඳින් කවලම් වුණාට පස්සේ මම මේකට එකතු කරගන්නවා කලින් බැදලා අරක් තියාගත්තු හාල් පිටි ටික. හාල් පිටි ටික දාලා හොඳින් මේ විදිහට කවලම් කරගන්න ඕන. දැන් මම අන්තිමට එකතු කරගන්නවා කලින් බැඳලා තියාගත්තු තල ටික. තල එකතු කරලා හොඳින් මේ විදිහට කවලම් කරගන්නවා. දැන් මේ මිශ්‍රණයේ තියෙන තෙත ගතිය ඉඳනකම්ම අපි මේ විදිහට කවලම් කරගන්න ඕනේ ගින්දර අඩුවෙන් තියාගෙන. සම්පූර්ණ මිශ්‍රණයම මෙන්න මේ පේනා වගේ එක කුඩියකට ගන්න පුළුවන් වුණාට පස්සේ අපිට පුළුවන් මේක ලිපෙන් අයින් කරගන්න. මම දැන් මේ හදාගත්ත මිශ්‍රණය කලින් ලෑස්ති කරගත්තු ට්‍රේ එකකට දාගන්නවා. ඉතින් අපි මේ ගන්න ට්‍රේ එකේ තෙල් ටිකක් හෝ බටර් ටිකක් ගාලා ගන්න ඕන. අපි මේ මිශ්‍රණය ඉක්මනින්ම ට්‍රේ එකට දාලා තුනී කරගන්නත් ඕන. එහෙම නැත්නම් මේක ඉක්මනින් හයි වෙන්න බලනවා. ඉතින් ඔයා හදාගත්ත තල් ටොපි මිශ්‍රණය හයි වුණොත් ඔයාට පුළුවන් නැවත වතාවක් තාච්චියට දාලා ලිපේ තියාගෙන උණු අතර මේ සැඳි කීපයක් එකතු කරලා මේ පදමට හදාගන්න. මේ විදිහට තුනී කරගත්තට පස්සේ මම මේක කෑලි කපා ගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මේක කෑලි කපා ගන්න. ඉතින් මේ තියෙන මං හදාගත්තු තල ටොෆි ටික ගොඩක් රසට තියෙනවා. ඒ වගේම ලස්සනටත් තියෙනවා. හදාගන්නත් හරිම ලේසි.
ඉතින් ඔයාට මේ තල් ටොෆි මිලකට හදා ගන්නත් පුළුවන්, ටිකක් හයියට ඕන නම් ඒ විදිහට හදා ගන්නත් පුළුවන්. ඉතින් වැඩි කාලයක් යන්නේ නැහැ, හරි ඉක්මනින් හදා ගන්න පුළුවන්. එහෙමනම් ට්‍රයි කරලා බලන්න, අපි ආයෙත් දවසක මේ වගේ ඉක්මනින් හදා ගන්න පුළුවන් රෙසිපි එකකින් හම්බෙමු.